ම්ාව ගෙවන දවසේ වු සුම්මපුුවත් මුලින් මොබට කියෙන අයිටයන් ප්‍රති සමගින් ම ශ්‍රයාහාන් කනෂ්කාරය සිංහ. මම නිශන්තිී ිල්රෘක්ෂ, මුලින් වවධානය දවසේ ප්‍රධාන පෘති සිරස් තැලවිත. උතුරු නැකිිනිහිර ඉඩම් මුල් පදිංචිකරුවන්ට නිදහස් කිරීම වසර අවසානීයට පෙර ආන්දුව ගමට කලදී. ලක්ෂකට වඩා ව්‍යාකෘති බිබ්බන්්ට මේ ග්‍රාමණලධාරි පොට්ටා කළ සිදුවෙනවා අගුණුකොළ පැලෙස් විරෝධතාව අවසන්. ඊබේ හරහා බාණ්ඩ අපනයිනයටත් අවස්ථාව කශෝකි වෙනුවෙන් සෞද්ධි රචු සොබඵල කරයි. ගාල්ලු කතිකාව දෙදහස් දහට ජාත්‍යන්ත්‍ර සාගරික සම්න්ත්‍රණය ජනාධපති මෛත්‍රීපාලසිරි සේනමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අරභ වනා. රාජ්‍ය ආරක්ෂිකමාත්තංශවෙ සහහා නාාමික හමුදාව එක්ව නවවන වරටයි මෙවර සම්බන්ත්‍රණය සංගවිධාන කරන්නේ. සහයුගතාව තුළින් සමුද්‍රිය කළමනා කරණී සඳහා ඒකා අත්තවීම තේමාව අයටතේ එය පැවැත්වෙනවා. රටවල් පනහක්ක ජාතන්තර සංවිධහන දාහතක නියෝජතෙන් සහ දෙෙස්විදිස් විද්ධතුන් රසක් මෙම වවස්ථාවට එක්වසිටිනවා. සාගරික අියෝග ජයගැනීම සඳහ පලදා යාන්ත්‍රනයක් සකස්කිරීම සහ, කලාපිය විද්ධතුන්ගේ සාගරික ගැටලු සඳහ පිළිතුරු සොයාගැනීම මෙවර සමුළුවේ අපේක්ෂාවයි.සාගර සම්පත නිවර දිභාවිය කලාපී ආරක්ෂාවව සඳහා එහි ඇති වැදකත්කම ආධිකරුණු රසක් සම්බන්ධයෙන් මෙහිදීසා කච්ඡා කරෙනවා. ගාලු කතිකාප සම්න්ත්‍රනේ නවතමුතුරතුරු Ww.goolddia.ே நிலவேபடிවිට පිවිசීමෙන් ලபாගත හැக்கியாத்தி, AOCே සமழுுவு சச்சிவீී லச நிரமීමது පහசු கம்சல சாතිබෙනවා සමුுුව සමාரம்භ கවස්தாාවට සහபாකි ජனாතිපතුமாවෙது, நாவிக்கහමුதாපති வைஸ்ධவிால், சிரிමமை வன் பிரணසිංහ මහතා සමுரூத்திலினයක්ද පිළි ண்டுවා. සமலுவவு ஹෙட்டிின் අවසන් වனවා மැති ඇමතිවරුன் ඇතුළு පිරිසක් සமாரம்භ කවස්தாාවට සහபாා කියී වනා. ොකට්තුුවක් නිර්මාණය කළ ගම්පා බඩාරණයක විද්‍යාල, ගිහාන් හෙට රච්චිසුවවාන්ගේ ඉදිරේ නිර්මාණ කාටේතු වෙනුවෙන් ජනාධපත මෛත්‍රීපාල සිරිසැනමැතේතුමා, රොපයා ලක්ෂ දදායක මල්ල පරිත්්‍යයාගයක් අද සිදුකලා. ඒ ජනාධපත්තුමා එම සසවාට මීට පෙර ලබාදුන් පොරොන්දුවකට අනුවයි. පහ ඩානායකවි්‍යලේ සව සම මුත්සවයටට සමකමු පැති ප්‍රදශනයේද ගිහ ෙට රච්ච සිසවා නිර්මාණක ොට්ටව ජනාධපත්තුමාගේ නිරීක්ෂණයට ක් වුණා. එහිද සිස්වාගේ දක්ෂතා අගේ කළ ජනාධිපත්තුමා එම රොටු වැඩදිරුණු රීමට අශ්‍ය ප්‍රතිපාදන ලබදින බවත් රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසාධෙන බවත් සඳහන් කලා. යනුව එහි ඉදිරිින් නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදර ලෙස මෙම රපය ලක්ෂ දායකමුදල් ලබාදීම සිදු කලා. ්‍රල ගුවන්හමුතාවේ තාක්ෂනික නෙලද හරින්ද මෙමවස්තාවට්ට කැදවා තිබුණු අතර, රොකට්ටු ගුවන්කතකිරීම සඳහා ගහන් හට්ිය අරච්චේ සිසවාට අවශ්‍ය සහහි ලාදෙන් නිෙසද ජනතිපතිතුමා ඔන්ටුපදිෙස් ලබාතුන්න්නා ම හිදවනති මතයි ජන මට් පරිසන අවස්ථාවර පැවැනිේ. ගොඩක් සන්තෝස ඇතනවා අද මට ගැ ඒදා පතුමාසින් පැසවා මට ඒක පස පපතිපාද ලබද ගගේ ොට ඩා ත්තල දියුණු කලගන්න වවස ප්‍රතිපාදන සියල සපයනවා කියලා ඇක මදදි හදී ජනපදලෙකම්කාරයාල තු මට ඒයට අස ප්‍රතිපාදන ලබා දුන්න ඇයකම බලාපොරොත්තයෙනවා එතුම මේ රොගට්ක ඇතුමාටක පරිදිී දියුණු කරලලා ගෝන්ගත කරන්න මේ පළමදිීරගේම ඒලා දවන අදී තවනදීයටටත්තුවා මේ අනුග්‍රහ දක්කනවා කියලා. මෙය අතර තුර හ නග හිර ප්‍රදේශවල ආරක්ෂක අංශභහරි පවතින ඉඩම්, එහි මුල් පදිංශිකරුවන් වෙත නිදහස්කිරීමේ වැඩ පිරිවල මෙබ දෙසම්බර්තිෙසක්වනදාට පෙර අවසන්කිීමට මැදිහත්ව කටයතු කරන්නේ ජනාධපතිතුමා එම පලාා තාණඩු කාරවරුන්ට උපදිෙස් ලබාතු වුණ. ජනාධිපත්තුමා මෙම උපදිෙස්ලබාදුන්නේ දෙදහස්දහට වර්ශයේ පලාාත් සභහවල කාරිභාරය සහ ප්‍රගතිය පිළිබද. අද පෙවර වේ ජනාධිපති කාර්යාලහි පැවති සාකච්ාපකදී. සියලුම පළත්තාආඩු කාරවරුන් පලාත් ප්‍රධහන අමාත්‍යවරුන් සහ. පලාත් පල්ලන ලකම්වරු ැතුළු නිලදහරින් මෙම සාකච්චාව ට එක්ව සිටිය. පලාත් සබහවල මුූ්‍ය හා ෞතිික ප්‍රතිය පුරපාඩු පිරවී ැළු කරුණු වැසක් පිළිබඳ සකච්චාවට ලක් වුණනා. ජනාධිපත්තුමා මෙහිදී පලාත් ප්‍රධන අආත්‍යවරන්ට උපදිෙස්ලබදදුන්නේ ග්‍රාමී ජනතාවවගේ දෙලිඳදුකම පිටුදකීම බෙනුවෙන් ක්‍රියත්මකර ඇති වැඩසටහන් සාර්ථ කරගැනීම සඳහ තම පූර්ණ දායිකපේ ලබා දෙෙන්ෙයි. Srikan idaspat naang , ave di. Kakampul Sri Lankan id. ha. Gal Sri Lankan , di, have පුpath RD Gratha. විදේශන් හි සිටින පාරිභෝගිකීන්ට රිජුවම බාන්ඩයවීමට, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකීන්ට අවස්ථාව හිමවතිබෙනවා. ඒ ඉලෙක්ට්‍රොනිකමවේදය E.B. හරහායි ශ්‍රීලංකා වී පාරිබෝගිකන්තු වෙදෙස්සමකම් වෙතින් රජුවම බහ්ඩ ගෙන්වීම පහසුකම් පැවතුනා. එහෙත් විදේශන් හි සිටින පාරිභෝගිකන්ට එසේ බහන්ඩ යැවීමට ශ්‍රලාංකික ්‍යාපාරිකයන්ට මෙති අවස්ථාව හිමිබුණ නැහ. ඉහළ යන ඉල්ලුම සපුාලිමේ අරමුණින් එලෙක්ට්‍රොනික ක්‍රමවේදය හඳුන් පාතිී තිබෙනවා. ඊට අදල්ළ විශේෂ ගැසත් නිේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංෂය පසු කියා නිකුත් කලා. න ර ග ෙත ේන ඉදිරි පත්කිරීමින් ොරව මෙම කටයුතු සිදු කළ හැකි. ඇමරිකාඩොල තුන්දහසක් වන පරිමටිනමකට යටත්වයි, බහන්්ඩ යොමු ක හැකිබන්නන්නේ. එසේවන හන්ඩ පිළිබඳ ලේනය අපනකරවන් රග බෙත ඉදිරිපත් කළ යුතු. ශ්‍රී ංකා ආයෝජන මටල ්‍යාපදිංචි ආයතනකෝ ්‍යාපායක් ශ්‍රී ලංකාව යාාපදිංචි ්‍යාපාර යතයක් අපන අයිනකරවවෙකුලස ියාපදංචි ියඇති පුත්ලෙකුට නව ක්‍රමේදය රහා ගනුතිනු කිරීම අවසරය හිමි වනවා. அங்குனு ක பலසබந்தනාகாரந்த1 யே ஆ ரம்ம்ப ක விரோධ தவ அது அசන් කලා බந்தනාගර තුം දரோவ்வி ඇතුல නති விரோதி கி්‍රயா மඩபவ மிச විශේෂකාර ලකා නිලදහරින් යෙදවීමට විරෝධය පල කරමින් රදවුවන් විරෝධතාාවක් ආරම්භ කළේ ඒ පෙරවරවයි. අද පෙරවර්වේ බන්ඳනාගර නිලදහරන්න සහ ්‍රධවයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරු වයි විරෝධතාව අවසන්කිරීමට පියවර ගැනේ. බන්ඳා මුලස්ානය පැමි ඳනාාරකම හරිස් ය සධනාකම සරස් පාලන සමල සාකච්ා කිරීමින් අනතුරුව. ඒවල ඒ තමන්ගේ දෝෂය අතරට තීරණය කර. විශේෂෙන් ඒකොළන් ඉල්ලීමක් වෙලා තිබබේ සෝදිසි කිරීීමලදේ.

ග්‍රමී ආර්ථකය නගාසටුවීම සඳහා රජය මේ වන විට සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට වැඩි සංක්‍යාව ක්‍රියාවටනංවා තිබෙන බව අග්‍රමාතය රණනිි විකම සිංහමතා පවසනවා. ඉතිහාසේ කිසිදු යුගයක කටිකාලයක් තුළ මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදුකර නැති බවයි අග්‍රමාතවරයා පෙන්වා දෙන්නේ දව ක්‍රමිල දරින්තුන් සහත්ත අට දෙෙකු සහ පරිපාලන ග්‍රමිල හරින් එකසි හතර දෙෙකු සහපත්තය ලි ප්‍රධානය අර්ලිකහබන්දිරේදී පැත්වො. ග්‍රමතති වරනිල් වික්‍රම සිහමහතාක ප්‍රධහත්වෙන්. ග්‍රහමලි ලධහරින් වෙත පත්වම් ලබාදීම බන අදීර ලෙසයි මික්‍රියත්ම කරුණේ. පලමු අදේරෙද පත්වයෙන් ලිපි එක් දහ හයිස හැටහතරක් බදදාදී තිබුණා තර්ග විභහගකින් පසු පැවැති සමුක පරීක්ෂණයකනුේ මෙම පිරිස්ස තෝරකනු ලැබුවේ. අද ගමේ ආර්ථිකය ආරක්ෂා කරන්ට අපි පිවර අරගෙන තියනවා. අද විශේෂයම් මේ රටේ මේ ලෝකයේම කාන්න දෙකක් හැම ආර්ථිකෙටම බලපාලතියෙනවා. එකක් තෙල් මිල වැඩිුවෙනේ. අනික ඩොලරේ චක්තිමත්වීම. මිල වැඩි වුුණාම තෙල්වල අපි එක්කතින ආදායම් රට ආදායම් ගෙදරාදාෑම අඩුවෙනවා. ඩොල් එක වැඩි වඋනාාම වුවමනා ආනායන කන බා්ඩුවල මිල වැඩුවෙන. ඒ නිසාද ගමේ ආර්ථික ආරක්ෂා කරන්න විශාල ලෙස. ගං මට්ට මේ ව්‍යාපාර, අපි ආරම්භ කල් ලතියෙනවා ඒකෙන් ප්‍රධානකත් තමයි ගම් පෙර ලිය ඒවගේම විම්මධගතා අයවැයින් ඒ වැඩ කටුත්තු කරගෙන යනවා මම අපි ්‍යාකෘතිය අමාත්‍යයන්සෙන් ඇහවාම මට දැනුම් දුන්නාද ලංකාවේ බිම්මට්ට මේ ව්‍යාකෘති ලක්ෂයක් පමණ දැන්තිබෙන පනස් දහක් ගම්පෙරෙ නිසා අලුතෙන් ඇති වුණේවා. එතන්ට රුපියල් බිලියන විස්සක් අපි යොදෝ ලතියෙන දැන්ටේන මාර්ග ඒවගේම විමධිගතා ඇය වැඩ සටහන් ලඟම පාසල්ල හොඳ පාසල් වැඩ සටහන් මේ සියල්ලික කහ ලක්ෂකට වඩා ව්‍යාකොෘතේ බිබ්මන්්ට මේ ග්‍රාමනිල්ලධාරි කොට්ටා වල සිදුවන. මේ ලංකාව ඉතිහාසේ වැඩියෙන්ම එක කාලයක කරපු බිම්මට්ට සංවර්ධනය. වජර අිවරනහ රජිත් මදතුම්ව වඩාය අමාත්‍යවරුන් මෙම රාජච මත්‍යය .. අලපත්තුවල මහතාද මෙම වස් තබ ටෙක්ව සිටිය. අග මැත්තුමත් ජනාධිපත්තුමත් අමාත්‍ය මණ්ඩලයත් තීරර්ණය කරනු රජයේ ප්‍රතිපත්ී ක්‍රියාත්ම කරන්නේ ග්‍රමල ධරරි මහත් යා තමයි. රජයේ පනිවිටේ ගමට ගෙනියන් ගමේ තොරතුටික රජයට දෙෙන් මෙන්ලධාරයා රජයත් එක්ක කටයුතු කළ යුතු. ්‍රමලධාරී තනතුර ජනතාවාදී පාලනයක් ප්‍රජාචන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්ම කරන තනතුර. ඔබ ප්‍රාදේශී මට්ටමට ගියහම ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබ ස්වාදීන නොබේ. ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ක්ඩායමයි. අද දවසේ ඔබ ලබන නේ පත්වීමෙන් ඔබ අද රකියාවක් වගේම රටේ විශාල්ල වගකීමක් පැවර අවස්ථාව. හයිටසාහ හිල්ටන් හෝටල් ව්‍යාපෘතිය තමදුරටත් රජයට බරක් නොවන්නට නම් මෝල්ල්‍ය ශක්තිය ඇති කීර්තිමත් ආයෝජකයකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදු ඇති බව මුදල් හා ජනමාධ්‍යමත්‍යංශය නිවේදනය කරනවා. හට හෝටලේ ඉදිකරීම් අඩක් පමණ නිවරඇති අර එහි වියදම දරාඇත්තේ රාචි ව්‍යවසායකයන් වන අර්ථසාධ කරමුදල ශ්‍රී ලකා රක්ෂණ සංස්ථාවහා ලිට්‍රෝ කැස් සමමාකමයි. වියදම් කරඇති මුදල රොපාල් බිියන පහළවක් පපමණ වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ. අදාළ ව්‍යපෘතේ සම්පූර්ණ කිරීම සඳහා මෙම රාචාතන ලින් තවත් විශල මුදල් සම්බහරයක් වේදම්ළයුතු බයි අමාත්‍යංශය පෙන් පාතන්නේ. මහජන මුදල් බවැනි ආයෝජන සඳහා නොයිදේ යුතු බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. එබැවින් ඉදිරිදි කරීමම් කටයුතු කීර්තිමත් අආයෝජකයකට පැවර යුතු බවයි එම නිවේදනයෙහි දැක්වෙන්නේ. මෙය තර හිිල්ටන් හෝටලේ දැනට ලාබලබමින් සිටියද අලුති රම්භ වන සෙසු හෝටල් සමඟ තර්ග කිරීම සඳහ එ නවකරණය කළ යුතුබෙනවා. එවැනි නවිකරණ ක්‍රියාවලයක් සදහ, රුපියල් බිලියන හතරකට වැඩිමුදලක් වැෑවන බවටයි ගණන් ලාඇත්තේ. ඊතමත්‍රව හිිල්ටන් හෝටල් පරිස්ස්‍රේ තවත් ගොඩනගේ කුළුනක් සදහ අත්තිවාරම්ධමාති වෙනවා. මෙය අනුව නව ආයෝජනයකට යොම්කිරීම හෝ, සේවා නිවසන ්‍යපෘතියක්කෙදි රීමටයුතුකිරීම යෝකි වන බවයි මුදල් හා ජනමාදධ්‍ය අමත්‍යංශය සඳහන් කරන්නේ. රාජ්‍ය ්‍යවසායිකන් මෙවැනි ආයෝජන සඳහා යොමකිරීමේදී, රජය මුදල් ඒ සඳ යෙදව යුතුබෙනපා. හයිට් සහ හිල්ටන් ව්‍යාපති සඳහා කැමත්තැක්තක්වන ආයෝජකැන් ලැස්තුගතකර විනිවිධ ක්‍රියාවලයක්යටතේ ලංසු තැබීම සිදුළයුතු බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනෙහි දැක්වෙනවා. අමාත්‍ය මණඩල තීරණයකට අනුබයි, රජේ උපායි මාර්ගික දේපොළ ගණනයට අයත් නොබන මෙම ව්‍යපෘති දෙක පවරාදීමට තීරණය කරඇත්තේ. ඒ වාර්ශික අය වැෑකතා කිහිපේක දීද යෝජනා කෙරනු බව මුදල් හා ජනමාධ්‍යි අමාත්‍යංශීපින් පාතිනවා. දිනක් හැර දිනක් මාධ්‍යහමූ පෞදත්තමින් එක අබද විභක්ෂය ජනතාවරවටීමට අත්‍යපචාරපත්රුවමින් සිටින බව අද පැවති මාධ්‍ය හමමුකදීද තහවුරු වුණා. හෙට පැතිම්ටැනීමට ජනතා විත්‍ය ප්‍රරමණය උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද පාර්මෙන්තුමත්‍රී ෝහිත අභේකුණු වර්ධන හතා තවත් එවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කලා. නත යින්තු පෙරමුණ හැට ඔබතුමාවාල නද මධ්‍යාවරය ලබා දෙන්නේ පයිටයන්න එක ේද නෑ ද න ලබා දෙන්න ඔබතුවාල ේද නැතින ලොක ඩිස්කවන්් ගදලතිී වාීන රපාහන ද තින සයට අසුව ඩිකවන්් එක සජීවිකාශේ බලන්න කොච්චර හොඳද කියලාහොද අපිට එචචර එච්චර අපට මේ සජීව විකාසය කරන්න තරම් දෙන්න තරම් මුදල්නෑ. මතत्रීවරයාගේ මේ ප්‍රකාශය සබන්ධන් IT පෘතිංශ, ජනता විවक्ক্তති පෙරමුණේ ප්‍රචාර කलेකම්, விජිත හරත් මන්त्र්‍රීවරයාගේෙන් විමස මක් කලා. බංකොත් රජපක් කණඩාය මේ උද්ගෝෂණය නිසා එය අද කේතිගෙල්ල විරු ටලා ජතතා මුක්තු පෙරමුට එරහිව අවලාද මඩගන්න පටන් අරන්ති. විසේම ස්වාදීන රපවාහිනියින් නතතා මුක්තුති පෙරමුණේ උද්ගෝෂණය ජී විකාශසනය කරන. එය යම් සහනමිලකට හි විකාශසන හසකම් ලබාදීලත්තිනවා කියලා ප්‍රහිත අබේගුණුවර්දන ඉතාම සාවදධ්‍ය ප්‍රකාශයක් කරලති ගෝසණයට දවසකට කලින් මෙමගේ වැරදි පචාරයවල මේ උත්සාහ කරන්නේ සැබෑ ජනතාවගේ විරෝධය යටපත් කරලා ඕන්ගේ පටු බලවුණන ඒකපත් විපක්ෂයේ මාධි හමුවලදී ඔවුන්ු පශ්න කරන මාතිවේදීන්ට බල පැම් කිරීමද කැපි පෙනෙන කරුණක් මට ඒක මහනතන බුතුමාගේ ආයතන මේ ඒ යි්‍ර කව තුමා අනිවාරෙන් අනත් දරගන්න කවද කියලා ආම ය අරයා පොල නාවිකාවේද නැවට නාලිකාව කියන්නක නැ ඔ ඒල . රතවාහන ඉදන සඳහා පිරිවෑ අනුව මිලතිරණෙ කිරමේ සූත්‍රය පසුගේ දා එලි දැකුණා. ඒ ඉතා සංකීර්ණ ක්‍රියාවලයක් බව ආචාරය අමින්ද මෙක්සිිල පෙරරාමහතා පවසනවා. බිලසූත්‍රයටට අනුබ ඉදනවල උපරිමසිල්ලර මිලතීරණය වන්නේ වරායියට ගොඩබාන පරිබය සැසීමේ පිරිවය පරිාලන්න පිරිවය සහ බදදු පිරිබයි එක්කිරීමුයි. ලකවෙලඳදොේ තෙල්මි පහලයමත් සමඟ එහි සහනද මෙම මිල සූත්‍රය මකින් චනතාවට හිමි වනවාා. එ පාල යන ෙල්මිල ලංකාවට ගලපන ආකාරය පිළිබඳ පහුගේ කාලමි සාච්ච කරා. එකක මේම අන්දුව ඇතනේ මන්දරජ පක්ෂත්මය කාලය සාකච්චාකර. කෝමද මේේ තෙල්මිල ගලපීම ලංකාව්‍යාතකර කරන්න කිය යනු තමයි ඉදිරිපත් කනෝ තෙල්මිල සූත්‍ර මඇත කාලේද. ලෝක තෙල්මිල දිගින් දිගට මිහලගියපු නිසා අපේ දැක තෙල් මිල සූත්‍රය කලක නිි හෙ දමන සූත්‍රයයක් කියෙන දි ැල ල් ට . සරල සූතරෑ ැට ගොද අකරු හතරක එකතුවක්. එබ තේරු ගන්නුණේ ගනිත විද්‍යාව දන්න ඕනම කරන දන්න කාරණයක් තමයි සීරනයක් හදනුව කළෙකැෙන තාම ැෑරුම් කාරය බාරය ඔය සමීකරනය මංුසාස කනො සම්පූර්ණ ලිවන පිටු හයහක ලීවන්න පුළන් ොකු සමීකරණයක්වෙන්න පුළුව. එනිසා බොදල් මතිවරයා ඉදිරිපත් කරේ තාම සරල්ල සමීකරණයක්ක මනැතැගේ වට්ටොුවක් විතරයි එක තුළ ඔහු පෙන්න්නනවා කරුණු හතරක් ගැන. ෝක වෙලඳ පලේ ි වැඩිුනාම ඒ ප්‍රතිශතයම ලංකායිමිල වැඩිරන්න ොනන්ඒ සමීකරණැනම ඒක නිකම්ම නිකම් ගැලපීමක්. හැබැයි අප සමිකරණයක් කරන්න නම් තෙල්මිල ඉහලෑම ඒකට අදාළ ඩොලරේතින ඉහල පහලයම් සහ අනෙකුත් සාධක සියල්ලට එකතු කළ යුතුේ. ඒ ඒයනු තමයි මුදදාල්ලමතංශය මේ වර්ග හතරක් තුළ විධවියදම් පරිපානවේදම්, සේවාවයදම්, ප්‍රවාහණවේදම්, මුදලේ වෙනස්වනාකාරය ලෝකවලඳ පලේ තෙල්මිලේ ගැලපින් සියල් එකතු කළ මේවාගේ සමි කනෙක් දැන්. මේ රටේ බුද්දුමතුන් තේරුන්ගන්න නොනේ මේක ක්්‍රරාකාරය කපෘතියක් විතරයි ම අකෘතිය තුළ අප ගිහිල් ලැබලොත් හැමඒක ඇතුම තව අනු කොටස් ගණනාවක් තියනවා. ඒය ඔකෝගම එකකතුවෙන් තමයි ිල වැඩිවෙනවන වැඩිවෙෙන්න්නේ අදුවන අඩුවෙන්. ලෝක වෙනත් රටවල මිලසූත්‍ර ක්‍රාත්මක වන ආකාරේම්බන්ධීද අමින්ද මෙත්සිල වහතා කරුණු පැහැදිලි කලා. ඇද රුපියල පිරීම සහ ලෝකවලඳ පල කනිජිතෙල් මිලි හළයම නිසා අපි දැක්කේ මේ සමීරණය හඳුන්නා දුන්න දවසඳ කිජතෙ හැම මාසම දහාවදදි කලයනු. වැය අපි තාමත්වින්ද නෑම මි අඩුවීම අපි හිතනවා මේ මාසේ ලෝකවලද පල ති අම්යම් ප්‍රෝණතාවන්. එ අපට මිලා ඩුව මක් සිද්ද වයි කියලා ඉතින් ඒක අපි තේරුම්ගන්න නද රටවල් ගණනාවක හැ බාණධකන මිලසූත්‍ර තිීරණය වවා. කනජතල්ලවිතුතරක්නේ විදදිලිගාස්ස ජලගාස මෙසියල්ල මිල සූත්‍රම ීරණෙවෙන්නේ අපි අසල් වැසි රට ගත්ත තින්දාව ඉන්දාව සමහර බාණ්ඩ වෙනුවෙන් දෛනික් මිලසූත්‍ර ක්‍රියත්මක නවස්සත්ති නවා. අපි කතා කරන්නේ මාසක මිලසූත්‍රයක් ගැන්. ඇතරම ජනතාවට වරප්‍රසාදයක් ලැබෙන්නේ මේවාගේ නිදහස් වෙළඳපල ක්‍රියාවලියකට රජය පදනමකස්රති තර. න්න අරම් ද්‍රෝණයේ සභවිකවායු හා ඉදන නිදිසවීමේ මෙහෙුම් අද ආරම්භ කරණා.GP පනනා කවයි එම කටේතු සිදු කරන්නේ. මෙමනෞකාව කලාපකිහිපේක දත්ත ගවේශණය පසුගේ මාර්තමාසයේ සිට සිදු කලා. එම ගවශෂණ සාර්ථකවීම පසුදත්ත ලා කැනීමම සඳහයි මන්න්නාරම් ද්‍රෝණී වෙත අද ලංකාපන. ඉදිරි සත තුනෑ තුළ මන්නාරම් ද්‍රණීය ස්භවික වයුහා ඉදන නිෙදි පිළිබඳසවීමේ දෙමාන දත්ත රැස්කිීම සිදු කරෙන බව අවත්‍යය අරුජන රණතුග මහතා ප්‍රකාශ කලා. රජයේ දල් වියදන් කරන්න ඇතුව තෙල් සමාගම්වලින් මුදල් ලබාගෙන තමයි අපේ දත්තලැනට ලබාගන්නේ තිස්සරට ලබාගන්න බලාපුරොත්තයෙන ඒගම තමයි මේ දත්ත විකිනීමෙන් අපට මුදලක් ලබාගන්න පුළුවන් ඊට වඩ ඔබට ගහිල්ලා ටඩ කියන ඒ දත්ත ටික අපි පහුගේ කාලේ ලබාගත්තයි වගේ අද මන්නරම් දෝනයේ අපි දත්ත ලබාගැන මේ වැඩ පිළිවෙලක් කරගෙන තිර මේ නැව මෙතැන්ට කෙනාපුයෙන් තමයි. ලෝකීන් අනිත් ආයතනවලට පෙෙනුණ අපිටත් මේක ඕනකමක් තියෙනවා කියලා නද ඉඳල පටන්ගන්න මන්න්නරම් දූ. දත්ත ලබාගැනීම වැඩ පිළිවෙලා ලාපොත්තු වෙනවා ටෙන්ඩ ප්‍රතිපතිකට යන්න එතකොට අපට පුළුවන් වෙයි ලෝකඉන්න කැනීම් කටයුතු කරණයගේ අවධානය යොමු කල්ලා ඒගල් අංව මේකට දැනුවත් කර ලාගැෙකතම අපි ලොකුම අරමුණුවෙලා. ශ්‍රීලන්ක් අසාකරේ ස්භවිකවායු හා ඉදන නිදී ස්වාගැනීමේ මෙහුම් ක්‍රාත්ම කරන්නේ කනජතල් සපත් සංවර්ධන ලේකම් කාරයාලයයි. ෙවන් විට කනජතෙල් සහිත ද්‍රෝණී තුනක් හඳනා කියෙන තිබෙනවා. එම කලාපවල දත්ත ගවේෂනය අකන්්ඩව සිදුකෙරෙනවා. අපිටැඩටක්නව ඉම්ට කියන ගවිශෂණ බින්කොටසට දුරාඩෝ කියන පේ ඩිස්කවර ගත්ති නො තන ඒක පිතනව ගනාඩි බිලියන තුන්සිය පණහක පමණ ධාරිතාවකින්ද ස්භාාවකවායු පවතින බවට අපිට සාධකතිය නවා එම නිදිය අපි හරියට සංවර්ධනය කරලා ඒක කැදවලා අපි බලාපොරත් නවාො එමගින් විදුලි උත්පානය කරන්න අපි විදුලි උපාධය කරනවන බිියන ගනාඩි තුන්සේ පණාක් ධාර්තාවක් ය ස්වභාධකවායු පද්ධයකින් අපිට මෙගවත් තුන් සයක පමණ විදුලි බලාගරයක් අවුරදු විසක් පමණ ගෙනයාේ හැකියාව ර බොක්ක හුළංකාන්ද දම් පාහල ප්‍රදේශද වූ වැඩි ැබීමකින් පස්කොඩ ාදේශ කම්කාරයාල ලධාරයෙක ජීවිතක් ෂයට පත් වනා. පර ඩ ජී ක් ෂ පත් හ ල හත හැ රිදි පුද්ගලෙකු. හ ස රවා පාසල වෙවි රගෙනකෝ ේ ස් ානයට මින් සිටිය ද ඩි ප්‍රහ ර ක් ඇති බ ොලි ්‍රකාශ ක තු පැදියක පමි පුද්ගලක ි බීම සිදු කර ගස්ති වෙනවා ඩ ැබීම තු ලැබ පුද්ගලයා. රපක් හි ගොට ප්‍රාදශී රහට ඇතුළත් කරුණා. එඒහි ප්‍රතිකාරලබවිින් සිටියදී ඔහ ජවිතක් ෂයටිත්තු වයිවාර්තාාව වුණේ සිද්ධිය සම්බන්ධී ස්ථානිය පරීක්ෂණය මතරස්ථානී අපරාධ ඒක නිලදහරින් හා රපුක්ක පොලිසේ එක්ව සිදු කළලා සිද්ධය සම්බන්ධෙන් මෙතෙක් කිසිවකු අත්තරංකෝටකෙන නැහැ. ITMම් ප්‍රාර්ධනවැට ස්්‍රහණ වාර්යපොලනග්‍රේදී සාර්ථකව පැත් වුණා. භහජන බැංකු හා යිITයෙන් මාධචාලයෙක් වයි මෙම ප්‍රවර්ථන චරිකාව රටපුරා සංවිධහන කරන්නේ. වර්යපොල නකරී පැවැති වැඩසටහනට විශාල පිරිසක් එක්ව සිටියා කෝපිකඩේ ශිල්පින්ගේ සහභාකිත්වෙන් විශේෂ ප්‍රසංග්‍යත පැවැත්වනා. පැමිණ සිටි පිරිස වෙනුවෙන් තර්ග පැවැත්පුුණු අතර ත්‍යාගද පිරිණැමුණ. ඇපට ප්‍රදේශයේ වතුකිහිපයක අලුතන් ආරම්ම කර ඇතිේ කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා ගම්හසෙන් පිරිසක් මුද්ඝෝෂණය ක නිරත වනාා. ටපොල් ගාවනිසා ජලවඋල් පත් සිින්දයන බව පවසමෙනයි ඔවු විරෝධතා ව්‍යාපාරයේ නිරතබුඩේ. අදාල වත සමාගමේ ජේෂ්ඨ සාමාන්‍ය අධිකාරි වරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු දැනුම්දුන්නේ මෙම කටපොල් වගාවෙන් පරසරේට කිසිදු හානියක් සිදු නොවන පවයි. මාතලයේ හපුවිද ප්‍රදේශයේ පවත්වාගෙන යන සත්ව ගොවිපොලකින් බැර කරෙන අප විත්‍ර ජලය නිසා සෞඛ ගැටලු රැසක් ඇති විතිබෙන බවජනතාව පවසනවා අදාලා ගොපොල තහනම් කරනලෙසඉල්ලමින් රොත්වොට ප්‍රදේශය ලේකම් කාරයාලය ඉදිරිපිටදී ප්‍රදේශවාසිීෙන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණ. ඕවුන් රත්වොට මාතලේ මාර්ගය පැත් දෙකක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අපදෝ්්‍ය හපුවිද ඔයට බැහැර කිරීමනිසා ගම්මාන දාහතක පවුල් තුන්දහස් පන්සේකට වැඩි පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙෙන්නේ. අහන්න වැඩසරහන් මාලාවේ තවත් අධරක් අඩිුවෙල කොතලාවල මහා විද්‍යලේදී පැවැත්වනා. මුදල් හා ජනම අධ්‍යමාත්‍යංශයේ ජාතික සංහිධ්‍යාකාරයයා අලයයි එය සංධන කළේ. ජාතින් අතර සංහිධ්‍යාව හා සමගගේ ස්ථාපනය කිරමි අරමුණින් වැඩසතහන්න ක්‍රියාත්මකයි. සංහිදියාව සංවර්ධනය පදන මයි අන්නතේ මාකර ගනිමින් වැඩසටහන පැවැක්පනා. බස්නා අහිර පලාතේ තෝරකත් පාසල් දයක් අතරින් හයවන වැඩසටහන ලෙසයි මේ පැවැත්පුණේ. වේදිනාට්‍ය සදර්ශන දේශන ප්‍රශ්න සාකචඡාකිරීමමාති වැඩසටහන් හරහා සංහිධාව පිළිබඳ පාසල් සිසුන් දැනුවත්කිරීම මෙහිතේ සිදු පොනා. විදුහල්පති විශාකා වීරසිංහ මහත්මය සහා වි්‍යලේ ආචාරිම්ඩලේද මෙමවස් තවට සහභාගේ පනා දැන් විදස්පුවත්. අන්න්නොල්න එකට තුළඩුදී ඇති මධිවේදී ජමල් කශෝකගේ ගාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන සෞධී රජු සහ ඔටුන්හිමි සල්මාන්් කුමරු කශෝකගේ ැඩිමල් පුද්‍රරයාට දුරකතනයෙන් අමතා මෙම ගාතනය සම්බන්ධයෙන් ශෝකය පාල කරතිබෙනවා දැන්කඩා පොතක් ශ්‍රී ලංකා පන්දවාර විසයි විස්ස කන්ඩායි මේනායකත්තය තිසරට පරට ලබදී තිබෙන. එගලන්කන්ඩෑම් සමඟ පදවා වි විස තරන්ගේ කොලබාපයම් දස ක්‍රික් ක්‍රීඩා පිියද බන වියත්වනිදා රාත්‍රීතරයක් ලෙස පැවත්වීමට නියමිතයි. ඊට නම් කලකන්්ඩෑමට ශ්‍රී ලංකා ටෙස්් හා එක්දින ක්‍රික්නායක දිනේශ්චන්දිිමල්ද ඇතුළත් ශ්‍රීලාකාණඩයමහා ංගලන්ත කණඩයිමතර පවැති පළමු එක්දින ක්‍රිකට් තරකිය වර්ෂාව හිතුවෙන් අත හැරදමුණා. දෙවන තුන් වන හා හතරබෙන ඉක් දි තරක ජයකත්තේ ඉංගලලාන්තයයි. යනු තරගාවලි චයිද පවුන් හිමි කරකත්තා. දෙරට අතර අවසන් එක්දි න ක්‍රටත් තර්ග ආ ප්‍රේමදසක ක්‍රීඩා අපිටයේේදී දිවාරත්‍රි තරගයක් ලෙස හෙට පැවැත්වීමට නීමිතයි. තරගවලී පන්දුවෙන් පුව සජීව ගුවන් විදුලි විකාශය කෙනෙන්නේ FMම්. හදදා හොඳර පොනීම් කටතු කන්නවා ප්‍රේශ නති ගත්තාහම ්‍රෞන්්ගෙත් එලිය අපි හොඳ ප්‍රපෑවෙල එන්නේ. අපි ඩිපුරම කාමක්කට බලන්නන්නේ ලෝකුසලාලේ අප මොක කන්න පුළුවන්නේ නෙ දන් අපට ලෝකසල ත න තරග දයයක් පමණතමයි අපට ඉතුරලති ලෝකසලනන එක අපි ඉ පර වෙලාදන එක පෙන්නලති ටි පත්තු බෝලින් පදන අපි රගගේ ජයග්‍රහණ කරගන්න බැර සිරින්න හම හට තරන්ගේ ගැන නෙේ පි කල්පනනාග ලෝකුසලානයකන කල්පනාකානෙ අප හට තරන්ගේ ලෑස්තිල සින්න හම පනම්ට ඔක්ම දව හරියාකාරය ර යවා. ත විකාශයෙන් අනතරුව තත් ප එකසැ සවවිශේෂාන්ගේ බලාපරත්තුවන්න. අපි යළිත් තමමු රත්‍රී දායට ඔබ ස්වරාත්‍රයක්.ip. ජටත් විජිත පාලනයෙන් නිදහස ලබන විට කලාපයේ වඩා දියුණු රාජ්‍යයක් ප තිබුණු ශ්‍රී ලංකාව කුමක් හෝ අහේතුවකට දියුණුවේ මාර්ගය වෙනුවට කුලල් කාගැනීමේ මාාවතට පිවිස සිටියායයිකීමෙහි වරදක් නැත. තිස් වසරක වාර්ගික යුද්ධය නිසා සිද වූ විනාශයට මිලක් නියම කළ නොහැක. විශේෂයෙන්ම පටු දේශපාරණික බල අරගලය නිසා. රටට වූ හානිය ඉතා බරපතලය තව දුරටත් මේ විනාශකාරී පිළිවෙත අනුගමනය කිරීම රටේ අभිරෘද්ධියට හේතු නොවෙනවා මෙන්ම රටේ පැවැත්මටද හානිදායක බව පැහැදිලිවතිබූ කාරණයකි දෙදහස් පහළව වසරේදී දේශපාලන කුලල්කාගනීම වෙනුවට පක්ෂ විපක්ෂව සියලු දෙනා එකතු කරගෙන සම්මුති ගතව රට ගොඩ ැගීම සිදවිය යුතු බව ජනාධීපතිවරයාත් අගමැතිවරයාාත් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ීරණ කි ර කටේ වාසනාවට සිද වූ වැදගත් දේශපාලන තිීන්දුවකි. රට පෙර තමන්ගේ බඩගෝස්තරය ගැනසිතා කටයුතු කරමින් සිටි රාජපක්ෂ කඳවුරේ දේශපාලකයන්ට මේ සම්මුතිය ඉවසුම් නොදුන් කරුණක් බව. ජනවාරි අටවනදිනම පැහැදිලි වූවකි. එදා කුමන්ත්‍රණ කාරීලෙස රාජපක්ෂපාලනය රැකගැනීම සඳහා සාකච්ඡා කරමින් තිබූ බව රහසක් නොවේ, මරලාහරි යලි බලයගතයුතු බවට ඔවුන් සාකච්ඡා කල බවත, රහසක් නොවේ. එදා සිට දිගින් දිගටම සම්මුතිවාදී පාලනය පෙරලාදැමීම සඳහා කළ හැකි. හැම තක් කඩි වැඩක්ම කළ බව අමුතුුවෙන් කිවයුතු නොවේ. අවසාන වශයෙන් භාරකාර ආණ්ඩුවක එල්ලීමට රාජපක්ෂලා දැංඟලුවේය. ජලි ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඇති වුවමනාව, තමන්ගේ බඩගෝස්තරය හා තමන්ට එරෙහිවතිබෙන වංචා දූෂණ අපරාධ ශෝධනාවලින් ගැලවීම වෙනුවෙන් බවද මේ පිරිස ඔප්පු කර හමාරය. සම්මුතික ආණ්ඩුව ගැන මොන විවේචන සිදුකළත් ආණ්ඩුව අසේරු අභියෝගමැද රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙනයමින් සංවර්ධන කටයුතු නොකඩවා සිදුකරමින් තිබේ. රාජපක්ෂලාගේ චෝදනාසිල්ල, புஸ் வடிිබවට அது පත්වතිබේ. රාජපක්ෂලා හැමදාමත් කිව්වාසේ අදත් කියන්නේ ප්ட்டபල් பொොරුய රාජපක්ෂලා ඊට වனස්யමக்රண்டேனம் ஏ தමන්ගේ ඉතිරිவසිටින மන්ත්‍රீලා කරන හොරකம் வංஞ்சா පමனைය. රාජපක්ෂ கල්ලයේ පලාත්පාලන මන්ත්‍රීවරු හොருුභවට දිනපතා மாධ්‍යවාර්තා ලියවෙයි. රාජපක්ෂலா அலுත් ஆண்டு පිහිටවූவத හොறக்கம வංச்சுාව අපராධமிස වෙනකක් වන්නේ නැති බව. මේ ගමේ මන්ත්‍රීලා රොත්ත ඔප්පු කරමින් සිටින ඇත්තකතාවය. කොහොම නමුත් රටේ අභිවෘුද්ධිය වඩුවෙන් සමාජොයේ ඉල්ලීම මත්ත පිහිට වූ සම්මුතික ආණ්ඩුව තවදුරටත් සිය වගකීම ඉටුකරමින් පොරොන්දු වූ දේශය වෙත රටේ ජනතාව කැඳවාගෙනය අනු ඇති බවට සැක නැත. අදත් ශ්‍රීලනිපය හා එජාපය සාකච්ඡා කරමින් ඉන්නේ ඒ වුවමනාව වෙනුවෙන් මිස. ජහපාලනය කඩා ඉහිරවීම ගැන නොවේ මේ නිසා රාජපක්ෂ කල්ලිය හෝ වේවා වෙනයම් කල්ලි කණ්ඩායම් හෝ වේවා ජහපාලනයට එරෙහිව නටන නාඩගම්බලින් ජනතා සම්මුතිය බිඳර නොවැටෙනු ඇත වෙන කර කියාගන්න දෙයක් නැති මේ පජාත දේශපාලකයෝ අපේ චූන් අපිටචූන් කියාගෙන මොනවකලත් කාටවත් අමුතුචූන් එකක් නැත දැනට මේ ඇති සෙස්ස පස්සට.